එක්ගරු මහින්ද ලාපතිතුමා කතා කරලා නැ කතාන් මැතිතුමා අන්ත්‍රී වුණත් අගමැති වුණත් නිකම් මහින්ද රාජපක්ෂ වුණත් මහින්ද රාජපක්ෂ අතක තියාගන්න මට මේක ලොකු නෑ යාට ලොකුයි මට ලොකු නෑ මම මේක ඉඳලා තියෙනවා ජනාධිපතිකම් කරලා තියෙනවා අගමැතිකම් කරලා තියෙනවා මේ අගමැතිකම කියන එක ලොකුවක් නෙවෙයි මට ඒකින්දා හිතන්න එපා අගමැතිකමට මේ කතා කරනවා කියලා මේක කජ්ජද්ද අත්තාව දෙන්න කතා කරනවා ඔබතුමා කතා කරන්න ගරු මැතිතුමා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේ ඉඳලා ඉතිහාසයේ ඉදත් එහාට ගිහිල්ලා පාසල් වල යන let him speak and I'll give a point of order what is that what is a point of order okay go ahead yeah අරෝ ලක්ෂ්මන් ගිරියල් මැතිතුමා තාලායක තුමනි මේ රටේ අගමැතිවරේ කැබිනට් මණ්ඩලයක් මේ රටේ නෑ අම්බ යජක මං ආය ඔරේ නෝ ගෙට් දැන් නෝ දෙය හරි ඔබතුමා කතා මම තමුන්නාසේ මත කරන්න උන ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ ඕඩර් ප්ලීස් කතා කරන්න දෙන්න අඳුරු දවසක් දැක්කේ නෑ ඉතිහාසෙම පාර්ලිමේන්තුවේ පුඩා කාලේ ඉඳලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඔව් අර උඩ තට්ටුවේ ඉඳගෙන බලාගෙන ඉඳලා මතක තියාගන්න ඉපදිච්ච දවසේ ඉඳලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඉති අපේ මිනිස්සු ඒකින්ද මේ ඇමතිකම් ඇමතිකම් අගමැතිකම් නෙවෙයි ප්‍රශ්නේ කතා කරන්න ඇවිත්ී ආණ්ඩුව ඕඩර් ප්ලීස් කතා කරන්න දෙන්න අවස්ථාව මේ සභාව තුර ඕනෙම කතා කරන්න අවස්ථාව තියෙනවා ආණ්ඩුව පීටෝපු ප්‍රෙසිඩන්ට් නියමිතය ඒක ජනාධිපතිතුමා පැහැදිලි කරලා තියෙනවා ඔව් අසුගිය ඔක්තෝබර් 26 වෙනිදා වෙනකොට ජනතාව හිටියේ විශාල පීඩනයකින් ඉන්දල ඉන්දන මිල සූත්‍රය ආ රුපියලේ කඩාවැටීම නිසා දිනෙන් දින වැඩි වෙන ජීවන වියදම 20000ක් අත්නොදුටු ආකාරයේ බදුමර මහා බැංකු මංකොල්ලය නිසා දෙගුණයක් වැඩි වුණු පොලි අනුපාතය රටේ වරායවල් ගුවන් තොටු පොළවල් රජයට ලාභදායි ව්‍යාකෘති ඇතුළු සියලු රජයේ දේපළ විදේශිකයන්ට විකිණීමට සරසීම ඉඩම් සින්නක්කර විදේශිකයන්ට විකිණීමට නව නීති සැකසීම විද්වතුමා දේශීය ව්‍යාපාරිකින්ගේ මතය නොසලකා විදේශ ගිවිසුම් වලට එළඹීම ආයෝජකින්ගේ මහා පරිමාණ අල්ලස් ඉල්ලීම මහා පරිමාණයේ අල්ලස් ඉල්ලීම ඇමතිවරු චෝදනා කරේ ඉල්ලීම වගේ කාරණා නිසා පැවති ආණ්ඩුව ගැන රටේ විශාල අප්‍රසාදයක් තිබුණා ඒවා එළියට එක එළියට එයි අපි දැක්කා ජනාධිපතිතුමා ඔම අගිනින්ද ජනාධිපතිතුමා ගැන කියන්නේ යාළුවා ගැන අපි දැක්කා ජනාධිපතිතුමා පසුගිය කාලේ එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික කළමනාකරණ කොමිටුව විසුරුවලා රටට වෙමින් තිබෙන විනාශය අවම කරගන්න යම් උත්සාහයක් ගන්නවා මේ කාරණා ගැන අගමැතිතුමා සමග කැබිනට් මණ්ඩලයේ බහිම් බස්වීම් ගැනත් අපිට අසන්ට ලැබුණා ඒ අවස්ථාවේ තමයි පොලිසිය පිරිසකුත් තවුල් වෙලා ජනාධිපතිවරයාටත් හිටපු ආරක්ෂක ලේකම්වරයාවත් ඝාතනය කරන්න එක්සත් ජාතික පක්ෂයේ පිරිසකුත් කුමන්ත්‍රණය කළාය කියන ආරංචිය පටිගත කරපු සාක්ෂි සහිතව අපිට අහන්න ලැබෙන්නේ තත්වයේ තෙන්ට ගියාට පස්සේ තමයි ආණ්ඩ ලැබෙන්නේ ඒ තත්වය එතෙන්ට ගියාට පස්සේ තමයි ජනාධිපතිවරයා තීන්දු කළේ ආණ්ඩුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ශවය ඉවත් කරගන්න එක්සත් ජාතික නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වෙනවත් එක්කම පැවතුණු සභාග ආණ්ඩුව විසුරුණා ඒ අවස්ථාවේ ජනාධිපතිතුමා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ඔහුට ලැබී ඇති බලතල අනුව මට ආරාධනා කළා අග්‍රාත්‍ය ධූරය බාර අරගෙන ආණ්ඩුවක් පිහිටවන්න කියලා. එහෙම න්‍යායි. ඒ අවස්ථාවේදී මට තෝරා ගැනීම තිබුණේ එක්කෝ ඒ ආරාධනය පිළිගන්න නැත්නම් ප්‍රතික්ෂේප කරන්න.
එකතමයි කිව්වේ එකතමයි මට ඕන නම් කියන්න තිබුණා මට ඕන නම් කියන්න තිබුණා UNP එක අවුරුදු 4කට කිට්ටු කාලයක් හිටපු විදියට ඉතුරු ටිකත් හිටපු දෙන් කියලා තව අවුරුද්දයි තිබුණේ තව අවුරුද්දයි තිබුණේ නමුත් අපි තමයි ප්‍රධාන විපක්ෂ බලවේගය අපි තමයි විපක්ෂයේ වාඩි වෙලා ඉදී බලවේගය කතානායකතුමා පිළිගත්තේ නිතරම අපි තමයි රටේ ලොකුම දේශපාලන පක්ෂය අපිට යුතුයකමක් තියෙනවා රටේ ජනාධිපතිතුමා මුළු රටටම වෙන්නේ ගිය මහා වින්නැහිය වළක්වා ගන්න අපිට රට බාර දෙනකොට ඒ වගකීම බාර ගන්න ඒක අපිට දීුණා වගකීම ඒ අනුව මම මේ වගකීම බාරගත්තා ඒ වගේම මට තිබුණු ප්‍රශ්නේ තමයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තවත් අවුරුද්දක් තිබුණා නම් රටට මොනවයි මොනවා වෙලා තියෙයිද කියන එක 2015 ජනවාරියේ ඉඳලා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විදේශ විනිමය ණය විතරක් ඇමරිකානු ඩොලර් බිලියන 21ක් ලබාගෙන තියෙනවා 21 බිලියන ඩොලර් මේ ඉවක් බවක් නැති මට ණය ගන්නවා මේ ඉවක් බවක් නැති ණය කැනිල්ල තමයි රටට වෙමින් තිබුණු ලොකුම විනාශය අපි පිහිටෙව්වේ මහා මැතිවරණය පවත්වන්න තුරු අන්තර්කාලීන ආණ්ඩුව පමණයි මහා මැතිවරණය පවත්වන තුරු අන්තර්කාලීන ආණ්ඩුව පමණයි ඒ නිසා තමයි ඒකාබද්ධ විපක්ෂයේ සුළු පිරිසක් පමණක් ආණ්ඩුවේ ඇමතිකම් බාරගත්තේ රට ප්‍රපාතයට යනවත් එක්කම අපි ඒකාබද්ධ විපක්ෂය හැටියට පසුගිය කාලයේ දිගින් දිගට මහා මැතිවරණයක් ඉල්ලා හිටියා මහා මැතිවරණයක් ඉල්ලා හිටියා නමුත් පැවති ආණ්ඩුව මැතිවරණ සිටියම අකුලලයි තිබුණේ 2015 මාර්තුවේ විසිරුණු පළාත් පාලන ආයතන වලට ඡන්ද පවත්වා ගන්න අවුරුදු 3ක් ගියා පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කරලා සීමා නිර්මාණය ගැටළු තියෙනවායි කියලා ඡන්දේ කල් දැම්මා උසාවියේ නඩු දාලා පළාත් පාලන ඡන්දේ නොතියෙන දැනට වැඩ සලස්වන්න හදනකොට මැතිවරණ කොමසාරිස් කොමසමේ සභාපතිවරයා සීමා නිර්මාණ ගැටළු නැති පළාත් පාලන ආයතන ඡන්දා ඡන්දය පවත්වන්න සූදානම් වුණාම තමයි ආණ්ඩුව අවසානයේදී මේ මැතිවරණය පැවැත්වුවේ අද වෙන අද වෙනකොට වෙනකොට අබරගමුව උතුරු මැදහා නැගෙනහිර පළාත් සභාව විසුරුවලා අවුරුද්දකට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා උතුරු පළාත් සභාවත් විසුරුවලා නැගෙනහිරත් විසුරුවලා දැන් ලොකුට ඡන්දේ දෙනවා අවුරුදු වැඩි කාලයක් ගත වෙලා තියෙනවා පසුගිය මාසයේ වන විට උතුරු පළාත් සභාව ඇතුළු තවත් පළාත් සභා තුනක් විසිරිලා ගියා නමුත් ඡන්දේ නැහැ ජනාධිපතිතුමා තමාට විවස්ථාවෙන් හිමි බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දයක් ඇඳෙව්වම ලංකා ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජාතික පක්ෂයේ ජාවීපය ඇතුළු පක්ෂ ශ්‍රේෂ්ඨ අධිකරණයට ගිහිල්ලා කියනවා මැතිවරණය පවත්වනට විරුද්ධ මේ පාර්ශ්වයම තමයි ගිය අවුරුද්දේ කිසිම හිරිකිතයක් ලැජ්ජාවක් නැතුව පළාත් පාලන ඡන්දයත් පළාත් සභා ඡන්දයත් දින නියමක් නැතුව කල් දාගන්න වෙනත් කාරණාවලට පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා තිබුණු පනත් කෙටුම් පත්‍ර තුළට කාරක සභා අවස්ථාවේදී පස්ස දොරෙන් සංශෝධන ගෙනල්ලා ඡන්ද ක්‍රමයක් මුළුමනින්ම අවුල් කරලා ඒ ඡන්ද කල් දාගෙන මේ රටේ ජනතාවගේ ඡන්දයේ දැමීමේ අයිතිය එදත් මේ පිරිස විසින්ම පැහැරගත්තා අද මම පාර්ලිමේන්තුවට එනකොට දැක්ක අපෝස්තරයක් මහා මැතිවරණයකින් මූලික මිනිස් අයිතිවාසිකම් කැඩෙන්නේ කාගේද මේක වැදගත් ප්‍රශ්නයක් මහා මැතිවරණයකින් මූලික අයිතිවාසිකම් කැඩෙන්නේ කාගේද මේක හඳුන්ව ප්‍රශ්නයක් මේ යුතුයකම කියලා සංවිධානයක් ගහලා තියෙන පෝස්ටරයක් මේ මටත් ආදාන දෙන්නේ කාගේද අයිතිවාසිකම් නැති වෙන්නේ අපේ රටේ 1947 1951 56 60 පත් වෙච්ච සියලුම පාර්ලිමේන්තු කලින් විසුරුවලා මහා මැතිවරණ තිබේ ජනතාවට තම පරමාධිපති බලය තුලින් තමාට කැමති ආණ්ඩුවක් පත් කරගන්න ඉඩ දෙන්නයි ඒකෙන් තමයි ඒ කාලේ ජනතාවගේ පරමාධිපති බලය රැකුනේ පැවති ආණ්ඩුවට මේ රටේ ප්‍රශ්න විසඳන්න බෑ කියලා අවබෝධ වුණු නිසා තමයි
ජනාධිපතිතුමා මට බාරගන්න කියලා කිව්වේ. මට බාරගන්න කියලා කිව්වේ. මම අගමැති හැටියට දිවුරුම් දීපු ගමම්ම, මම අගමැති හැටියට දිවුරුම් දීපු ගමම්ම රට පුරා නව බලාපොරොත්තු සහගත හැඟීමක් පැතිර ගියා. ඔරු අල්ව ලඟදි එක කියන්නම්. දැන් අපි ගාව එනවා ලයිස්තු. අපේ කතානායක තුමා රටේ කතානායක තුමා බටහිර තානාපති කාර්යාලයේ තමන්ගේ පක්ෂය එක්ක එකතු වෙලා රටේ ව්‍යවස්ථාවටත් පාර්ලිමේන්තුවට ස්ථාවර නියෝගවලටත් පටහැනිව මට විරුද්ධව ශබ්දය ආනුව විශ්වාස භංග යෝජනාවක් සම්මත කරගත්තාය කියලා කියනවා. රටට විරුද්ධව ඒක. සද්දෙන් බෑ යෝජනා සම්මත කරගන්න. සද්දෙන් ඒ වගේ වැදගත් එකකින් සද්දෙන් කරන්න තිබුණේ නැහැ, ඡන්ද ගන්න තිබුණා. ඔබතුමා සද්දෙන් කරා. සද්ද ඊළඟට ගියයි. කතානායකවරයාගේ ඊනියා විශ්වාසමංගේ විශ්වාසමංගේ පස්සේ හිටපු අගමැතිතුමා නැවතත් අගමැති වෙලා කියලා හිටපු ඇමතිවරු ඒගොල්ලන්ට කලින් තිබිච්ච අමාත්‍යංශ වලත් ගිහිල්ලා තියෙනවා. රටේ අගමැතිවරයා ඇතුළු ඇමති මණ්ඩලය පත් කරන්නේ ජනාධිපතිතුමා. කතානායකතුමා නෙවෙයි. අරදවා තේරුම් ගන්න බෑ කතානායකතුමනි, ඔබේ බලය පාර්ලිමේන්තුවට ඔහු කතානායකවරයාට ඒ බලය ව්‍යවස්ථාවෙන් දීලා නැහැ. ඔබතුමා හොඳට දන්නවා ඒක. දැන දැනයි ඔබතුමා මේ කරන්නේ. දැන දැන බලයක් නැහැ කියලා දැන දැන මෙතෙන්ට පුටුවේ වාඩි වෙලා ඒ පුටුවේ බලය මූලස්ථානයේ බලය අයුතු ලෙස පාවිච්චි කරනවා. නමුත් දැන් මෙතන පාර්ලිමේන්තුව දෙපාර්ශ්වයක් අතර මත ගැටුමක් තියෙනවා. මේ ආරවුල පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනා අතරේ විසඳගන්නේ නැතුව මේ රටේ 150,000 ඉක්මවන ඡන්දදායක ජනතාවට බාර දෙමු. බාර දෙමු. මම යෝජනා කරනවා ඒකයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය. දේශපාලඥය හැටියට අපි හැමෝම තේරුම් ගන්න ඕන අපේ ව්‍යවස්ථාවට අනුව පරමාධිපති බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට නොවෙයි ජනතාවටයි. මේ රටේ ජනතාවයි වැදගත් වෙන්නේ පාර්ලිමේන්තුවට. මම සන්තෝෂ වෙනවා ජනතා විමුක්ති පෙරමුණ ඊයේ කිව්වා පාර්ලිමේන්තුව විසුරලා ඡන්දයක් ගන්න යෝජනාවක් ආවොත් ඒගොල්ලෝ ඒකට පක්ෂ වෙනවයි කියලා. එක්සත් ජාතික පක්ෂය මොකද්ද කියන්නේ? ස්ථාවරය මොකද්ද? මේ පාර්ලිමේන්තු ජොල් ප්‍රකාශ කරන්න. ඡන්දයකට යන්න කැමතිද නැද්ද? අකමැතිද? ඒකින්ද අපි කියනවා ජනතාව ඒ වගේ ජනතාව තමන්ගේ අභිමතය අනුව නව රජයක් තෝරා පත් කරගෙන සාධාරණ යුක්ති සහගත මැතිවරණයක් පවත්වන්න මා සමග අත්වැල් බඳ ගන්න කියලා මම ඉල්ලා සිටිනවා. මම මේ මන්ත්‍රීවරු 225 දෙනාටම කියන්නේ කරුණාකරලා අපිත් එක්ක අහුවෙන්න මැතිවරණයකට යමු. පෙන්ෂන් ගැන හිතන්න එපා. ඒකට ලෝකා දපුනhari කරයි. We want a election, general election. ඒ වගේම අද තියෙනවා ප්‍රශ්න. අද වතුකරේ ජනතාවගේ ප්‍රශ්නයක් තියෙනවා. රුපියල් 1000ක් ඉල්ලලා ඒ උන් සටන් කරනවා. සාධාරණ සටනක්. අනේ පැත්තෙන් වතුකරේ මිල දවස ගානේ වැඩි වෙන මිල අඩු කරන්න අපේ වගකීමක් තියෙනවා. අද ලෝක වෙළඳපොලේ පෙට්‍රල් මිල අඩු වෙනකොටත් මිල සූත්‍රය අනුව වැඩි වුණා. නමුත් ඒකෙන්ද අපි අද අපි ආපහු මම ඇමතිවරයාට කියනවා තවත් අඩු කරන්න කියලා පෙට්‍රල් මිල. ඒක නිසා මම කරු කතානායකතුමනි
අයියෝ වීලුව ලෝක ඔබතුමා වැඩි කරපු පෙට්‍රෝල් මිල අපි අඩු කරනවා. අද රෑටත් අඩු කරනවා. අද රෑටත් අඩු කරනවා. ඒකින්ද දරු කතානායකතුමනි. දරු කතානායකතුමනි. අපි කිව්වා. අපි යන්න ඕනේ ඔක්කොම. ඒකින්ද දරු කතානායකතුමනි ඔබතුමාගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ස්වාධීන කතානායකවරයෙක්. පක්ෂග්‍රාහී කතානායකවරයෙක් නෙවෙයි. ඔබ පත් කරනකොට සියලු දෙනාම එකතු වුණා. විපක්ෂයත් ආණ්ඩුවත් ඔක්කොම. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබ ස්වාධීන වෙයි කියලා. ඔබ අද ඔබේ පක්ෂය වෙනුවෙන් ඔබේ බටහිර යාළුවන් වෙනුවෙන් පෙනී සිටීම ගැන මගේ කනගාටුව ප්‍රකාශ කරමි. මගේ නැයි මොහොතේ